මේක මේ ලංකාවේ ජීවමානව හිටපු චරිතයක්. ඒක නිසා මේ මේ චරිතය ඇතුළේ මට හිතුමතේ වැඩ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ ගැන සොයලා මේ මේකේ වටපිටාව චරිතයේ වටපිටාව භාෂාව ඔවුන් ගත කරපු ජීවිතය පිළිබඳ හුඟක් දේවල් අධ්‍යයනය කරලා කරන්න ඕනේ වෙච්ච චරිතයක්. පරදියල් ගැන කතා කරනවා කියන්නේ මේ රටේ යුගයක් ගැන කතා කිරීමක්. සර්දියල් තුලින් මම නිරූපණය කිරීමට උත්සාහ කළේ රොබින් හුඩ්, සුපර්මෑන්, නයිට් රයිඩර් ආදී කල්පිත මෙන්ම මනක් කල්පිත වීර චරිත තුළ ඇති සටන්කාමී බවින් පිරි සාසයම දනවන ආකාරයේ නිර්මාණයක් ගෙන හැර පෑමට නම් නෙමෙයි. සිරිලක කන්ද උඩරට කලාපය පුරා නොසන්සුන් බව අක්තාවරය හා අවදානම නිතර හොල්මන් කළ කාලයක් වීය. 1815 සිංහලයා එතෙක් ස්වාධීනව සිටි අන්තිම රාජධානියක් ඔවුනට අහිමි විය. සිංහලයේ අන්තිම රජු බෝමුවේදී ඉංග්‍රීසින් විසින් අල්වා ගනු ලැබ පිටුහල් කරන ලදී. 1815 මාර්තු 2 සෙංකඩගල මඟුල් මඩුවේදී ඉංග්‍රීසියෙන් උඩරට සිංහල නායකයින් සමග ගිවිසුමකට එළඹුණේ අපලත් පරාජයකින් පසු නොවේ. එහෙත් සුදු අධිරාජ්‍යවාදීන් ටිකින් ටික අපව පෙළන්නටත් අපේ සම්පත් සුරා කන්නටත් පටන් ගත්තෝය. එයට එරෙහිව නැගුණු විරෝධය 1818 වීර කැප්පෙටිපොළ දිසාවගේ නායකත්වයෙන් මතුව නොබෝ දිනකින් කඳුකරේ පුරා ලැබගින්නක්සේ පැතිර ගිය ඌව මහ කැරැල්ලයි. ජලදුර්ග, වනදුර්ග, ගිරිදුර්ගයෙන් හෙබී පවුරු වලල්ලකින් සතවර්ෂ ගණනාවක් ආරක්ෂිත වූ ප්‍රෞඩ රාජධානියක අනන්‍යතාව බිඳිනින් බලන මහ කපොල්ල තුළින් ඇදුණු මහාමාර්ගයක් 1822 සෙලවර විය. අපගේ මහ වනයෙන් කපාගත් නැඳුන් කලින් නිමැවූ ආරුක්කු පාලමක් මහවැලි ගඟ හරහා පේරාදෙණියේදී ඉදි වූයේ ඉපැරණි කන්ද උඩරට රාජධානියට මගුල් අතුන් සිව් දෙනෙකු බැඳි අස්ත්‍රියෙන් ඉංග්‍රීසි ආණ්ඩුකාරයාට පැමිණෙන්නටයි. ඉන් හරියටම දසවසක් ගිය තැන 1832 දීප්තිරි කෑවගේ අදාසි අප්පුට දාව සිච්චෝහාමි නම් උඩරට ගැහැණියක් කුතකු වැදුවාය. මාවනැල්ලේ උතුවන් කන්ද පාමුල උපන්නේ දරුවාට සරදියල් නම තබන ලදී. ¿Puedo?
ඔන්න සුද්දාට සූතල තියන. හතියි. වැඩ බලන්න. මෙතන ඇතුලට සිනිබට ගිහින් මොකද? මිනිසුන් බයිකල එකකට බය වෙලා බෑඩා. මම්මලේ. शुद्ध पशु अभी तले पारे उठर රතබාර දීපු එකේ කරුම විදෝපල් මොකෝවා මාසෝරද බයවිච්ච ගන්න සුද්දන් නෙමෙයි හර මානිස් මාමේ බය හර බය නැතුවන්ට උඹල වහන් වෙච්ච එක හොඳ නැත්තම් උඹල දැක්කම උන්ට මදණයක් ආවහෙන්ට බැරි නෑ අපි එහෙනම් ගොහින් එන්න පිටු හොවි නැන්නේ अम्मा बल्ला बिचो हामी एक उठ